අයිබෝවන් කාලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව පිළිබඳ පනත් කෙටුම් පත මෙරටට විදේශ විනිමය ගෙන ඒමේ හැරවුම් ලක්ෂ්‍යයක් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කියයි කොළඹ වරාය නගරය පිළිබඳ සිදු කළ හෙලිදරව්ව හේතුවෙන් තමාට ජීවිත තර්ජන ඇතැයි මන්ත්‍රී විජේදාසගෙන් ප්‍රකාශයක්. පළාත් කිහිපයකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදන. ගත වූ පැය 24 දී අයහපත් කාලගුණෙන් වැඩිම බලපෑම මහනුවරට 878කට පීඩා. ප්‍රදේශ රැසක් ජලයෙන් යට වෙයි. දිස්ත්‍රික්ක 3කටත් නායාමේ අනතුරු ඇඟවීම්. ගත වූ දෙදින තුල රියානතුරු හේතුවෙන් පුද්ගල මරණ 30ක් 150ක් රෝහලේ පේදුරු තුඩුවේ මාර්ග බාධකයකදී අනනොතකා දහවණය කළ කැබ් රථයකටත් STF වෙඩි ප්‍රහාර අසීමිත ආශාවන් වෙනුවෙන් සීමිත වන සම්පත විනාශ කරන්න එපා විපක්ෂ නායක සජිත් කියයි ගෝලීය කොවිඩ් මරණ මිලියන 3 ඉක්මවයි දැන් දේශීය පුවත් දිවෙනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මේ වන විට වැඩිම බලපෑමක් එළ වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයටයි. මේ අතර පළාත් කිහිපයකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති අතර දිස්ත්‍රික්ක 3කට නායෑමේ අනතුරු ඇගවීමද නිකුත් කර තිබෙනවා. दिवई नट बलपा एति अयहपात कालगुण तत्व हेतुवेन ये दिन वेडिम बलपेम केल्लवु महानूर दिस्त्रिक्के मेवन विट पौल 204क पुद्गलीन 847 देनेकु पीडावट पत्वेति बव आपदा कलमनाकरण मध्यस्थानय पवसनवा महानूर दिस्त्रिक्केत वेडिम हानिय महानूर गंगवट कोरले प्रदेशयट सिदु एति अतर ईट अमतरव मेददुम्बर पातदुम्बर हारिस्पत्तुव तुम्पने सह पात हेवा हेट प्रदेशवलटद अयहपात कालगुणेन बलपेम एल्लवुना मेअराधिक वर्षावत् समग महानूर हंतान तपोदाराम विहारस्थाने पैतिवेम्म कैडिगोस एतुलुवु जलपहरट हसुव विहारस्थाने देपल रसकट मेलेस हानि सिदुव तिबुना म्यातराद दहवाल काले दी हालियाल प्रदेशेट अदहलुनो धारानिपात वर्षावत समग हालियाल नगरे मन्मा वात जलेन यटवियती आयरु मेलस दक्नट लबुना एलिस अदहलुनु धारानिपात वर्षावत समग हाली एल अंतुडुआवेल प्रदेशे निवसक मतट असल कोस्कसाक मेलिस कडा वेटी तिमुना अनतुरीन निवेस्यांट किसिदु हानियक सिदुव तिमुने नहें मेत्र कालुगुण विद्या दिपार्थमेंतु विसीन निवेदनक निकुत्करमीन उतुर उतुर मेद मध्यम सह ऊवपलात्वलात मुलतिव सह वौन्याव दिस्त्रिक्क वलात तेनिन तेन गिगुरुम सहित वैसी समग प्रबल अकुणु एतिवीमे हेकियावक पवतिन बाव प्रकाश करनवा එමෙන්ම නැගිනහිර මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. කොළඹ වරාය නගරය මෙරටට ඍජු විදේශ ආයෝජනයන් ගෙන ඒම සඳහා වන ගමනේ හැරම් ලක්ෂයක් බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද දින මාධ්‍ය හමුවක් ඇඳමින් ප්‍රකාශ කළේ ඊයේ දින කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් කළ අනාවරණ හේතුවෙන් මේ වන විට තමාට ජීවිත තර්ජන එල්ලවන බවයි. කොළඹ ගාලුමුදුර පිටියට අසන්න මුහුදේ හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයක් ගොඩ කරමින් ඉදිකරන වරාය නගරයේ භූමියෙන් හෙක්ටයාර 125ක භූමි ප්‍රමාණය ලක්රජයට ඉතිරි හෙක්ටයාර 108ක භූමි ප්‍රමාණය චීන ආයෝජකයාටත් හිමිවීමට නියමිතව තිබූ අතර ඉන් හෙක්ටයාර 88ක් වසර 99ක බදු පදනම මතද ඉතිරි හෙක්ටයාර 20ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීමටද අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම භූමියේ හෙක්ටයාර 178ක භූමි ප්‍රමාණයක ඉදිකිරීම කටයුතු කළ හැකි අතර ඉන් හෙක්ටයාර
चीन समागम इतिरी हेक्टेयर हेट देख श्री लंका राज्येटा इदिक्रीम कटयुतु संधा बदुदीम सिदुवनवा मेलेस इदिक्रीम कटयुतु सिदुवेमिन पवतिन वराय नगरे कटयुतु वेनुवेन आर्थिक कमिशन सभावक पिहिटुवीमट अदालव पनत केटुम पताक पसुगिय अटवनदा अग्रमात्यवरया वेनुवेन सभा नायक दिनीश गुणवर्धन महता विसिन पार्लिमेंतुवट इदिरिपत् करुणा एवेनि वकवानुवक तुल राज्य विसिन पार्लिमेंतुवट इदिरिपत् कर तिबेन वराय नगर आर्थिक कमिशन पनत केटुम पते एतेम बगंती आंडुक्रम व्यवस्थावट पटहेनियै तीन्दू करन लेस इल्ला श्रेष्ठाधिकरणे हमुए पेत्साम किहिपयक गुणु कर तिबेनवा पेत्साम इदिरिपत् कल पेत्साम करुवन किया सिटिन्ने अदाल पनत केटुम पते अंतर्गत एतेम बगंती वलिन मेरठ आर्थिकयट मेन्म जातिक आरक्षावटद बरपतल तर्जनयक एल्लवन बवयि कोलंब वराय नगर आर्थिक कमिशन सभा पनत केटुम पत अभियोगयट ला क्रमिन गुणु कर तिबेन मेम पेत्साम विभाग किरीम संदहा पंचपुद्गल श्रेष्ठाधिकरण मडुल्लक नम केरुनु अतर अगविनिसुरु जयंत जयसूर्य महता एम विनिसुरु मडुल्ले प्रधानिया वशयेन कटयुतु करनवा अपि नव पनतक गेनेल्ला मे रटे व्यापार किरीम मे रटे इदिरी गमनट रुकुलक वेन लेस ऋजु विदेश आयोजन गेनेमट मेक हरवुम लक्ष्यक वेनवा अपि ओनम रटकट यनवा अपि बलनवा मेक पासुवेन ए रटट गिहिल्ला अपिट वेडक करगन्न पुलुवन ए रटे तीन नीति रीति अमारुतु करगन्न ए नीति अपिट मोकक हरि प्रश्नयक उनोत इन ए प्रश्ने अपिट निराकरणय करगेनीमट इक्पनिन करगन्न पुलुवन द बेरिद ए ඔක්කොම තාමත් වැදගත් කරුණු කාර. ඉතින් ඒ නිසා ඒවා මේ පනත තුලින් ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ පනත මම දකින්නේ හැරවුම් ලක්ෂයක් හැටියට මේ රටේ ව්‍යාපාර ප්‍රගතියට අවශ්‍ය වෙන තා වැදගත් හැරවුම් ලක්ෂය. අලුත් පනත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කෙරුවට පස්සේ තමයි මේ ඉඩම් පිළිබඳව හරියටම නියාමනයක් සිදු වෙන්නේ. ඊට පස්සේ තමයි මේවට ඉන්වෙස්ටර්ස්ලා හොයා ගන්න පුළුවන්. ජේනස්රාජ් පක්ෂ මහත්මයා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කිව්ව දේ තමයි මේක चीन आयोजन गलायमट वातावरण खादान अलुते वराय नगरी संबंधी ये दिन पार्लिमेंट मंत्री विजयदास राजपक्ष महता सह मुरुतेट्वे आनंद हिमियान विशेष माध्यम एक्वेमिन प्रकाश कर सेटिये मेरठ चीन कॉलोनिया बावट पात्किरीम संधा राज्य विसिंगेन वेडपिलिवेलट एरहिवन बवाय मेहदी पार्लिमेंट मंत्री विजयदास राजपक्ष महता सिदुकल प्रकाशे संबंधे मेवन विट तमाट जीवित तर्जन एल्लवन बवट अद दिने माध्यम कैदवीन प्रकाश कर सेटिया නමයට පමණ ජනාධිපතිතුමා මට කතා කරා දුරකතනෙන් මම බලාපොරොත්තු වුණා රටේ රාජ්‍ය නායකයා විදියට කතා කරන්නේ මේ පිළිබඳව තියෙන ගැටලු සාකච්ඡා කරලා අපි රටට යහපතක් වෙන විදියට කොහොමද මේක निराකරණය කරගන්නේ ඕන කියලා අඩු ගානේ කතිකාවතක් ඇති කරගන්න වෙන්න ඇති කියලා. නමුත් එතුමා පහත් මට්ටමින් මට කතා කරා ඒක නිසා අකමැත්තෙන් නමුත් මටත් සිද්ධ වුණා එතුමා ආමන්ත්‍රණය කරපු භාෂාවෙන්ම එතුමට ප්‍රතිචාර දක්වන්න. ජනාධිපතිවරයෙක් එහෙම තර්ජනය කරනකොට ජීවිත ගැන අපිට බයක් තියෙනවා. අපේ දරුපවුල්වල සමාජිකයන්ගේ ජීවිත ගැන අපිට බයක් දැනෙනවා. ඒක නිසා තමයි මම මාධ්‍යයට මට කියන්න සිද්ධුනේ මෙවැනි තත්වයක් අද මේ රටේ ඇති වෙලා තියෙනවා කියලා. හැබැයි මට කවදාවත් කිසිම ජනාධිපති කෙනෙක් මෙහෙම තර්ජනාත්මකව තියා ඔරෝල බලලවත් නැහැ මගේ දියා. මංගිතන මං වැඩියෙන්ම විවේචනය කරලා තියෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද වෙනතෙක් මට කවදාත් ඔරොලවත් බල නැහැ දැක්ක තැන මල්ලි කියලා මාව වැළඳ ගන්නවා මේ අතර කොළඹ වරාය නගරයේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥින්ද මෙලෙස අදහස් පළ කළා මේක මේ වෙනම රටක් නෙවෙයි දැන් ඔය මූදකොඩ කරපු කැලලක් තමයි වරායේ දිය කඩනේ හදලිවලා වරායේ ජැටි හදලා තියෙන්නේ දැන් ඒක අපි දීලා තියෙනවාද වෙන රටක් පාලනය කරනවා නෑ ශ්‍රී ලංකාවේ රජය හැබැයි හවුල් ව්‍යාපාර ඒතකොට මේකේ බිල් එක මවනවා මෙන්න මේක නැති වෙනවා මේව නැති වෙන එහෙම වෙන්නේ නෑ ඒක අමූලික බොරුවක් අපේ රටේ මිනිස්සුන්ට තමයි මේක රැකියාව ලොක්කම ලැබෙයි දැන්ට මේ වෙනරට රැකියාව කරන හැම කෙනෙකුම වගේ ඔක්කොම මේ ලංකාවේ මිනිස්සු මෙය මැදමුළුන වලව්වේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් නම් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මහින්ද රාජපක්ෂ මහත්මයාටයි ගැනුම් කරුවටයි විකුණුම් කරුවට එකතු වෙලා සාකච්ඡා කරලා යමු. එකඟතාවයකට එන්න පුළුවන්. ඒක උන්ගේ පෞද්ගලික ප්‍රශ්නය. හැබැයි මේ අපේ මාතෘභූමිය පිළිබඳව අපේ උපන් නූපන් પરම්පරාව පිළිබඳව ප්‍රශ්නය. එනිසේම ප්‍රශ්නය නිකන් මේසයක් උඩ තියලා කේක් ගෙඩියක් කපනවා වගේ කෑලි කෑලි අලෙවි කිරීම සඳහා කිසිදු අයිතියක් නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හෝ ඔහුගේ ආණ්ඩුවට. मैं वाला नगर संबंध नहीं है
අපි ඇවිල්ලා යහපාලන ආණ්ඩුව කාලේ බදු ක්‍රමයකට වෙනස් කරගත්තා. නමුත් ඒ මොන දේ කළත් අපිට පැහැදිලි රාජපක්ෂ මැතිතුමා කියනවා වාගේ මේක චීන කොලනියක් බවට පත් වෙගෙන යනවා. ඇතුල්වීමේ ප්‍රශ්න තියෙනවා පිටවීමේ ප්‍රශ්න තියෙනවා. දැන් අලුතින් මතුවී තිබෙනවා අලුත් ප්‍රශ්නයක් වරාය පෝට් සිටිය පිළිබඳ ප්‍රශ්නය. මේ පිළිබඳ ප්‍රාමාණික විශේෂඥවරුන්ගෙන් විශේෂම නීති විශාරදයන්ගෙන් මානව හිමිකම් සහ රටේ ස්වෛරීභාවය පිළිබඳ විශාරදයන්ගෙන් එයාගේ මතය මත අපි ඒ වෙනුවෙන් පිනිහිටිනවා මේ රට ස්වෛරී රටක් මේ රටේ ස්වාධීන රටක් මේ රට ආරක්ෂක ලෙස රටක් ආයෝජන ගේන්න ඕන ආයෝජන ගේනවා වගේම මේ රටේ නිදහස ස්වාධීනතාවය රටේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම අවශ්‍ය. කොළඹ වරාය නගරයේ සම්බන්ධයෙන් ආර්ථික කොමිෂන් සභාවක් පිහිටීම සඳහා පනත් කෙටුම්පතක් රජයේ විසින් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ සමාගම් වලට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට මේ වරාය නගරය තුළ ආයෝජනය කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම වළක්වලා තියෙනවා. මේ වරාය නගරය තුළ ආයෝජනය කරන්න පුළුවන් ඕනෑම නම් කරන ලද විදේශ විවාහාර මුදලක් නමුත් ශ්‍රී ලංකා රුපියල් වලින් ආයෝජනය කිරීමේ හැකියාවක් නැහැ. පෝට් සිටි සම්බන්ධ පනත් කෙටුම් පත කොච්චර තක්කඩියක්ද කළේ කියලා කියනවනම් සිංහල අවුරුද්ද කාලේ 8 වෙනිදා දානවා මේගොල්ලෝ පනත් කෙටුම් පත ඉදිරිපත් කරනවා. අධිකරණයට යන්න කාල වේලාවක් තිබුණා. කොහොම හරි අවදින් හිටපු සම්බු සිවිල් සංවිධාන කීපයක් සහ පුද්ගල කීප දෙනෙක් අධිකරණයට ගිහිලා තියෙනවා. නමුත් හකුල් දෙකම හපු අබ්බගාතේකට උඩ පැනලා නටපන් දුවපන් කවර නටන්න දුවන්න විදියක් නැහැ. එයාට අඩුගාන કૃතිම හකුල් දෙකක්වත් දෙන්න ඕනේ නටන්න දුවන්න පණින්න නම්. විජේදාස රාජපක්ෂල වෙච්ච දේ හිට ඕකල වෙන්න පුළුවන්. මොකද රාජපක්ෂ පවුලට කවුරුන් ලොකුනේ සමග පවුල ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 615 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 7ක් පිළිබඳව අද පස්වරුවේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 615 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 212 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 45 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉදිරි ආසාදිතින් 167 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයන් වන අතර ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 33ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 32ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 31ක් වාර්තා වී ඇති අතර ඉදිරි ආසාදිතින් 71 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. මේ අතර සෞඛ්‍ය මාර්ග උපදේශ කඩකරන පුද්ගලයන් සොයා විශේෂ ජංගම සංචාර මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිසිය පවසනවා. මෙම මෙහෙයුම අද සිට එළමෙන සති අන්තයේදී ක්‍රියාත්මකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ අවුරුදු උත්සව ඇතුළු අනෙකුත් අවස්ථාවලදී සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි වශයෙන් ජනතාව අවධානය ලබා දිය යුතු බවයි. ගෝලීය කොවිඩ් 19 වෛරසය හමුවේ ලොව පුරා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අතරින් වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අමරිකා එක්සත් ජනපදයෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගෝලීය කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වී තිබෙනවා. හින්දු පැතිමතුන් මිලියන සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කුම්භ මේලා උත්සවයේ පසුගිය දින දෙක තුළ ආසාදිතින්ගේ ශීඝ්‍ර වර්ධනයකට හේතු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දිය සෞඛ්‍ය අංශ වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධ වත්මන් තත්ත්වය කොවිඩ් සුනාමියකට සමාන කර තිබෙනවා. කොවිඩ් වෛරස් රෝගයට එරෙහිව ලොව මෙතෙක් නිෂ්පාදිත සාර්ථකම එන්නත ලෙස සැලකෙන ෆයිසර් බයෝඑන්ටෙක් කොරෝනා එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා දීමට සිදු විය හැකි බව ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක ඇල්බර්ට් බෝලා පවසනවා. අමරිකාවේ රූපවාහිනී වැඩසටහනක් සමග සමුක සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ පූර්ණ එනත්කරණයේ වර්ධනයක් ලෙස එලෙස තුන්වන මාත්‍රාවක් මාස 6ත් 12ත් අතර කාලයක් තුළ ලබා දිය යුතුදැයි සලකා බලමින් සිටින බවයි. සිංහල දමිළ අලුත් අවුරුද්දේ පැල සිටීමේ නැකත් චාරිත්‍රය අදට යෙදී තිබුණා. ඒ පූර්ව භාග 6:40ට යෙදුණු සුබ මොහොතේ
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පැල සිටුවීමේ නැකත අද පෙරවරු 6:40ට යෙදී තිබුණා. ඒ අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අඟුණුකුල පැලැස්ස පිහිටි සිය නිවසේදී නැකතට පැලයක් තේමා කර ගනිමින් අලුත් අවුරුද්දේ පැල සිටුවීමේ චාරිත්‍රය සුබ මොහොතින් සිදු කරනු ලැබුවා. සුරකමුට පරිසරය තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණයේ ඉහළ නැංවීමේ අරමුණින් පැල ලක්ෂ 20ක් සිටුවීමේ වැඩසටහන රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාගේ ප්‍රධානත්වයෙන් රාකම දියගල ළමා උද්‍යානයේදී අද ආරම්භ කෙරුණා. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලත නැකතට පැලක් සිටුවීම තේමා කර ගනිමින් පැල රෝපණය කළේ මේ ආකාරයෙන්. අසීමිත ආශාවන් වෙනුවෙන් සීමිත වන සම්පත විනාශ නොකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රුහුණු ජාතික වනෝද්‍යානයේ පැවති උත්සවයකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. යාල කලාපයේ කේන්ද්‍ර කර ගනිමින් ලක්ෂ 3ක් වටිනා පුටු පරිත්‍යාග කිරීමේ පළමුවෙන් රුහුණු ජාතික වනෝද්‍යානයේදී අද පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසර වෙනුවෙන් ක්‍රියාත්මක කළ රුක් රෝපණ වැඩසටහනටද විපක්ෂ නායකවරයා එක් වුණා. ලෝකයේ තිබෙනවා හරිත පක්ෂ, ඉංග්‍රීසියෙන් කියන්නේ ග්‍රීන් පාටි කියලා. යුරෝපයේ විශේෂයෙන්ම ඔය හරිත පක්ෂ දේශපාලන ශාස්ත්‍රයේ ප්‍රධාන කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මම නියෝජනය කරන සමගි ජන බලවේගයත් ලංකාවේ එකම හරිත පක්ෂය බවට අපි පහුගියදා ප්‍රකාශයට පත් කරා. අපි කිසිම දේශපාලනයක් සම්බන්ධ කරගන්නේ නැතිව තමයි මේ පාරිසරික වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මේ පරිසරය ආරක්ෂා වන්නේ, මේ වනෝද්‍යානය ආරක්ෂා වන්නේ නිලධාරී මහත්මීන් නිසා. පහසුකම් සීමිතයි. දුෂ්කරතාවෙන් රසක් තිබෙනවා. දුෂ්කරතම රාජ්‍ය සේවාව මම හිතන ආකාරයට වනජීවි ශාස්ත්‍රයේ රාජ්‍ය සේවාව. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය මේ රටේ සියලුම දෙනා අවබෝධ කරගන්නට ඕන. ඒ වගේම ජෛව විවිධත්වය ආරක්ෂා කරන්නට අපි රටක් හැටියට කැප වෙන්නට ඕන. කෙටි කාලීන මධ්‍ය කාලීන තීන්දුව දිහා අවධානය යොමු කරනව පමණක් නොව මේ රටේ බිහිවන්නට සිටින මතු පරපුර වෙනුවෙන් පරිසර සුරක්ෂිත වූ දේශයක් නිර්මාණය කරන්නට අපි හැමෝම අපකැප වෙලා කටයුතු කරන්නට ඕන. රටේ තිබෙන පරිසර සම්පත සීමා සහිතයි. මේ අසීමිත ආශාවන් සමනය කළලා අපි අපේ රටේ තිබෙන සීමිත සම්පත ආරක්ෂා කරන්නට කටයුතු කරන්නට ඕන. අනුග්‍රහය බෙල්වායික ලංකාවේ එක අපේම එක සෑම පළාතකටම දිනුම් අවස්ථා BOC පිට පිට රට තෑගී සීසන් 2 ලංකා බැංකුවෙන් NLB ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය Inspire your life with colors Nippon Paint දවස පුරාම මාස්ක් එක දාන නිසා මගේ සම ඔයිල් වෙලා Pond's Pure Detox වල ඇති activated charcoal සම ඇතුළතින්ම පිරිසිදු කර සමේ ඔයිලි බව අවම කරයි Deep cleanse එකකට Pond's face wash. දැන් රුපියල් 50ක ඉතිරියක් සමග. Youth එකේ smart choice එක. BOC 18 plus smart gel. මගේ busy life එකට හරියටම set වෙන account එක. බුබුලු බුබුලු බබ. ඇතලි මෙතලි ඇඳුම්. දැන් කිසුදුයි.
කොමාරිකා සමග දැල්තට සුමුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර් සෑම බ්‍රහස්පතින්දා සාස්ත්‍රන ස්වරදා දිනකම සම්වර්ධන වාසනාව ඔබත් වැඩි වැඩියෙන් අරගන්න දෛවයට හිමි වාසනාව සම්වර්ධන වාසනාව ජීවිතේම එළිය කරන සම්වර්ධන ලොතරැය අවුරුදු අසිරි සිරිය එකම හඬින් පැතිරේවා දුරින් දොරට කිරීතිරි පත බුලතින් සරුවි දසතුන සබැඳියාවන් අලුත්වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා SLT මොබිටෙල් අලුත් අවුරුදු සුභාශිංසනය බලති විරුවෙකුමෙන් සවි බල පෙන්වයිමෙන් මෙන් පවර්ටූල් වැදෙත් ගොඩ අපිත් ගොඩ මානසික ඒකාග්‍රතාවයට අවකාශය සකසමු ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කුංකුම හඳුන් කෝරු තායි සුමේදා වෙතින්ම පමනයි ලංකා සුමේදා කුංකුම හඳුන් කෝරු සුවඳින් හැමෝගෙම මනස සුවපත් වේවා පුතා දක්ෂයෙක් කියලා මම දැනගත්ත එයා පුංචි කාලෙදිමයි මගේ වගකීම උනේ එයාව හරියට පුහුණු කරන එක හරියට මගේ තාත්තා මාව පුහුණු කළා වගේ පරපුරෙන් පරපුරට ප්‍රතිශක්තියෙන් පිරි ඇක්ටිව් ලයිෆ් එකකට පෝෂ්‍ය පදාර්ථ 25ක් අඩංගු සත්‍යජන් පරපුරෙන් පරපුරට පෝෂණීය ජීවිතයක් අප්‍රේල් 19 වෙනිදා සිට NLB ස්වාධීන වේ දිනන්න එන්න අප්‍රේල් 19 වෙනිදා සිට NLB ස්වාධීන වේ දිනන්න එන්න පවසනිවන නැව පිරිසිදු පානීය ජලය විශ්වාසනීයව හා සංරක්ෂිතව දැන් ඔබේ ළඟටම ස්පීඩ් ඔබ යනවම දින 365 පැය 24 පුරා ක්‍රියාත්මක ස්පීඩ් ෆ්‍රී ඩිලිවරි සේවාවෙන් ප්‍රවාහන ගාස්තු රහිතව ගෙන්වා ගන්න. අමතන්න 0703 444 333 ස්පීඩ් අපේ රටේ සෞඛ්‍ය ආරක්ෂිතම පානීය ජලය. විරාමෙන් පසු යලිත් ඔබ සියත ප්‍රවෘත්ති සමගේ නොසලි කිලිමත් රියදාවනේ හේතුවෙන් ගත වූ දෙදින තුල පමණක් වටිනා පුත්කල ජීවිත 30ක් අහිමි වී තිබෙනවා. මේ අතර අද කුලියාපිටිය ප්‍රදේශයේදී සිට වූ රිය අනතුරකින් 16 හැවිරිදි දැරියකටද දිවි අහිමි වුණා. අපරික්ෂාකාරී බව හා නොසලි කිලිමත් බව හේතුවෙන් වටිනා ජීවිත මහමග අහිමි වීමේ පුවත් මේ දිනවල බොහෝ සෙයින් අපට අසන්නට දකින්නට ලැබෙනවා. එහි ආසන්නතම සිදුවීම අපට වාර්තා වුණේ කුලියාපිටිය ප්‍රදේශයෙන්. වයස අවුරුදු 16ක දැරියක් හට මෙලෙස දිවි අහිමි වූයේ තවත් අපරික්ෂාකාරී රියතුරෙකු වේ නොමනා රිය දහවණේ හේතුවෙන්. කුලියාපිටිය සිට කුරුණෑගල බලා දහවණේ වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් වාහන පෙළකට වැරදි ලෙස ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කුලියාපිටිය සිට කුරුණෑගල බලා දහවණේ වූ පුද්ගලික බස් රථයක් කුරුණෑගල සිට කුලියාපිටිය දෙසට ගමන් කරමින් තිබූ ශ්‍රී රෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් ශ්‍රී රෝද රථයේ ගමන් කළ තවත් පුද්ගලින් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අපරීක්ෂාකාරී රියදාවනේ හේතුවෙන් ගත වූ දෙදින තුන පමණක් අහිමි වී ඇති වටිනා ජීවිත සංඛ්‍යාව 30ක් පසුගිය අප්‍රේල් 14 වෙනි දින රියානතුරු වලින් මියගිය සංඛ්‍යාව 14ක් පමණ වෙනවා ඊයේ දින 16ක් පමණ වෙනවා ඒ අනුව පැය 48ක කාලය තුල රියානතුරු වලින් මියගිය සංඛ්‍යාව 30ක් පමණ වෙනවා 14 වෙනි දින 74කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබ තිබුණා ඒ වගේම ඊයේ දිනත් 80කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබ තිබෙනවා රියානතුරු වලින් ඒ අනුව පැය 48ක කාලයක් තුල රියානතුරු වලින් තුවාල ලැබූ මුළු සංඛ්‍යාව 150කට ආසන්න වෙනවා මේ කනගාටුදායක තත්ත්වය පාලනය කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මැදිහත්වී ක්‍රියා කළත් ජනතා ඔබගේ සහය මාර්ගය භාවිතා කරන ඔබගේ සහය රියදුරන්ගේ සහය නොමැතිව එය පාලනය කිරීමට හැකියාවක් නැහැ. මේ අතර පේදුරුතුඩුවේ මාර්ග බාධකයකදී අනනුතකා ධාවනය කළ කැප් රථයකට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඉදිරියෙන් සිටි විශේෂ කාර්ය බලකා නිලධාරීන් යටකර පලා යාමට අදාළ කැප් රථය උත්සාහ දරා ඇති බවයි. දැනට අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු වී ඇති දේශපාලන පක්ෂ 6ක් තාවකාලිකව ආක්‍රිය කිරීමට
මැතිවරණ කොමිසම විසින් තීරණය කර තිබෙනවා. පක්ෂවල අභ්‍යන්තර ගැටලුකාරී තත්වයන් හේතුවෙන් අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු වී ඇති දේශපාලන පක්ෂ හයක් తాවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචේවා මහතා සඳහන් කළා. එලෙස ක්‍රිය කරන ලද පක්ෂවල තනතුරු සම්බන්ධයෙන් මතුව ඇති නෛතික ගැටලු හේතුවෙන් අදාළ පක්ෂ අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු වී තිබෙනවා. එම අධිකරණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව හෝ එසේත් නොමැතිනම් පක්ෂ අභ්‍යන්තර පාර්ශවයන්ගේ එකඟත්වයකින් අනතුරුව අදාළ පක්ෂ කෙරෙහි බලපවත්නා తాවකාලිකව අත්හිටුවීමේ තීරණය ඉවත් කිරීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. එමෙන්ම අදාළ නෛතික කටයුතු අවසන් වන තෙක් එම පක්ෂවලට මැතිවරණ වලට ඉදිරිපත් වීමටද අවකාශය නොලැබෙන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියේ වැලිමඩ නුවරඑළිය මාර්ගයේ සර්වෝදය මන්සන්ධිය අසලදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබෙනවා. වැලිමඩ චන්දරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්දට සමගාමීව අඩු ආදායම් ලාභී පවුල් 55කට වියළි ආහාර ලබා දී තිබෙනවා. කොත්මලි පොලිස් පල ප්‍රදේශයට අයත් වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පැවති සාධියකදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මාමා විසින් බෑනාට මුගුරකින් පහර දී ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා වනවා. අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ දින අව ප්‍රමාණය වීමත් සමග අමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 204.62ක් ලෙස වාර්තා වුණා. කෙසේ වෙතත් අද දින ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 201.728ක් ලෙසයි සටහන් වූයේ. බෙදාහැරීමට නියමිත ටෙලිග්‍රෑම් සහිත බෑගයක් කුඹුරු යායක දමා තිබෙදී සොයාගෙන තිබෙනවා. ඒ වැලිගම බටවල පිටිදුව ප්‍රදේශයේ කුඹුරු යායකදී. එහි ටෙලිග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. යනුව සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම ප්‍රධාන තැපැල් කාර්යාලය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය මිනිමාවට පත් වෙනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www. अपगे वेब अडवे वेत यलित हमेमु अपगे उदासन पुआत विकाशय समगे ओबट सुबरात्रि. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.